ඇදහැලන අධික වර්ෂාවත් සමග බණ්ඩාරපෙළ හම්බරාව ප්‍රදේශයේ නිවාස දෙකක් මතට කොන්ක්‍රීට් පැතිබැම්මක් කඩා වැටී තිබුණා. මෙම අනතුරින් වයස අවුරුදු 72ක පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ. තවත් කාන්තාවක් තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. දියරෑ ගෙදර ඉන්නකොට 8:20 වගේ මේ ලොකු සද්දයක් ඇහුණා. මේ සද්ද ඇවිල්ලා අපිට අක්ගාලේ ලීට ඇවිල්ලා බලනකොට මේ බැම්ම කඩාගෙන වැටිලා. ගේ අස්සට නැන්දගෙන උයි මාමගෙන උයි 8 හිටේ නැන්ද අරගෙන ඉක්මනට මම වීල් එකේ මේ රෝවල්ට අරන් ගියා. අර මාමා ගන්න පොඩ්ඩක් ප්‍රමාද වුණා. ඊට පස්සේ යා ගෙනියන්න විනාඩි 40ක් විතර ප්‍රමාද වුණා. ගන්න වර්ෂාවයි කරවල නිසා රෝවල්ට ගෙනියනකොට ඒ මාමත් මේ නැති වෙලා හිටියා. ඌරු අනතුරු ඇඟවීම් නිකුත් කරලා තියෙද්දි තමයි මේ අනතුර මේ ප්‍රදේශයේ ඊ අනපේක්ෂිත ආකාරයට සිද්ධ වුණේ. පැති බැමි වලට විශේෂයෙන්ම ලොකු පීඩනයක් එනවා. රදුල දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවල මෙවැනි මේ ආකාරයේ ස්වරූපයේ දේවල් අපිට දකින්න හම්බ වෙනවා. පැවති වර්ෂාවත් සමග බණ්ඩාරපෙළ හපුතලේ ප්‍රධාන මාර්ගයට ස්ථාන කිහිපයකින්ම පස්කඳු කඩා වැටී තිබුණා. මෙනිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු එක් මන්තිරුවකට පමණක් සීමා කර ඇති බවයි වාර්තා වුණා. පවතින අධික වර්ෂාපතනය නිසා දිවයිනේ දිස්ත්‍රික්ක 6කට නායෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබුණා. බදුල්ල, කෑගල්ල, මාතර, මොනරාගල, නුවරළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහායි එම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත්තේ. මෙවැනි වර්ෂාපතනයත් සමග බොහෝ වෙලාවට නායෑම් සහ ඛණ්ඩ අස්ථාවර වීම සිදුවිය හැකි. විශේෂයෙන්ම බොහෝ ජීවිතහානි සිද්ධ වෙන්නේ ඛණ්ඩ අස්ථාවර වීම මගින්. ඒ නිසා ඔබ නිවාස ආශ්‍රිතව ඔබේ නිවස පිටුපස සිරස් ඛණ්ඩ පවතී නම්, ස්ථාවර නොකරන ලද ඛණ්ඩ පවතී නම් විශේෂයෙන්ම මේ පිළිබඳ සැලකිලිමත් වෙන්න. ඒත් එක්කම කඳුකර බෑවුම් වල ජීවත් වෙන ජනතාව නායෑම් පූර්ව ලක්ෂණ පිළිබඳ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න. ඇල්ල, කිතල් ඇල්ල ප්‍රදේශයේ නිවාස තුනකට අකුණු සැරවැදී තිබුණා. එක් නිවසක සිටි කාන්තාවක් අකුණු සැරවැදී පිළිස්සීමෙන් රෝහල්ගත කර ඇති බවයි වාර්තා වුණේ. නිවාසවල විදුලි උපකරණ රැසකටද අකුණු සැරවැදීමෙන් හානි සිදු වී තිබුණා. එංගට ගෙන්න්නක් වැටනව දන්නවා දෙන්නත් ගෙලීට දිවවා පෑපාකින් පස්ස තුට එ බලකොට මෙන්න මේ වගේ තම ඔක්කොම හිී ඔක්කොමගේ ඔක්කොම සම්පූර්ණ විනාසයි ඇතැන ලයිතක තිීන හරිතම නිදන් හිටිය නිසා යට ගෙන්න්න සම්පූර්ණ ඇඟට අර දුමක් වගේ නැත්තකම ඇඟට වැට. මධ්‍යම කදුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට වැසි ඇතිවනවා. මේ නිසා එම ප්‍රදේශය පුරාම මේ වන විට ඝන මේදුම් තත්ත්වයක් හටගෙන ඇති බවයි වාර්තා වුණේ. මේ අතර හදිසි කාර්මික දෝෂයක් නිසා කුකුලේ ගඟ ජලාශයේ වන්දරට මේ වන විට විවෘත වී ඇති බව වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ නිසා ඉදිරි පැය 6 ඇතුළත හදිසි ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කුකුලේ ගඟ ජලවිදුලි බලාගාර ජලාශයේ වන්දරට හදිසි කාර්මික දෝෂයක් නිසා හදිසියේ විවෘත වෙලා තියෙනවා. ජලාශයෙන් විශාල ධාරාවක් ගලාගෙන එනවා පහළට. මේ තත්ත්වය නිසා බුලත් සිංහල අයග ගම සහ පාරින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල බුලත් සිංහල කුකුලේ ගංගාව අවට කුඩා ගංගාව අවට පහත්වීමවල ගංවතුර තත්ත්වයක් ක්ෂණිකව ඇතිවීමේ අවදානමක් පවතිනවා. ඉදිරි පැය 6ක් පමණ දක්වාම මෙම අවදානම පවතින බව සඳහන් කරන්න කැමැති. වික්ටෝරියා ජලාශයේත් වන්දරුට දෙකක් මෙවැනි විට විවෘත කර තිබෙනවා. දිවයින අවට පහළ වායිකොලේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින අවට පහළ වායිකොලේ කැළඹෙන ස්වභාවය තවදුරටත් පවතිනවා. මේ හේතුව නිසා දිවයින තුළ තියෙන වර්ෂාපතනයේ වැඩිවීම තවදුරටත් අපි අපේක්ෂා කරනවා. තරමක තදවැසි අපි අපේක්ෂා කරන්නේ බස්නාහිර, සබරගමු, වයඹ, ගාල්ල මාතර, මධ්‍යම, ඌව සහ උතුරු මැද වගේ පළාත්වල සාමාන්‍ය මිලිමීටර් 100ක් වන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. මේ වැසිවල තියෙන ස්වභාවය තමා ඉතා සුළු කාලයක් තුළ තද වර්ෂාපතනයක් එනවා. අකුණු අනතුරු බහුලව ඇති වෙන්න හැකියාවක් තියෙනවා. මොකද මේක අන්තර් මෝසම් කාල පරිච්ඡේදය.